මම සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්. අද විශේෂයෙන්ම මේ අපේ විදුලි බලත සම්බන්ධවත් ඒ වගේම විදුලි ගාස්තු සම්බන්ධයෙන් නව යෝජනා සම්බන්ධවත් කතා කරන්න තියෙනවා. ඒ වගේම ගාස්තු සංශෝධනය කළ ගාස්තු සම්බන්ධව ක්‍රියාත්මක නොවීම තුළ ජනතාවට සිද්ධ වූ පාඩුව පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම මේ වෙලාවේ පළමුවෙන් ගන්නවා දැන් මේ විදුලි බල පනත. දැන් මේ විදුලි බල පනත අනුව මේ ජනතාවට තාම තේරුම් ගියේ නෑ. මං කෙටියෙන්ම කිව්වොත් කියන්නම් මෙන්න මේක ජනතාව අවබෝධ කරගත්තනම් ඇති කෙටියෙන්ම. මොකද දැනට දීන විදුලි බල පනත අනුව විදුලි බල මණ්ඩලයට අය කරගන්න පුළුවන් සාධාරණ ලාභයක් කියන එක නෙමෙයි. දැන් මේ පනතෙන් සාධාරණ ලාභයක් අය කරගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් තිබ්බේ පනතේ තියෙන්නේ සාධාරණ පිරිවැය. කොස්ට් එක විතරයි. ඒ කියන්නේ වියදම විතරයි අය කරගන්න පුළුවන්. නමුත් දැන් මේ නව පනතෙන් කෙලින්ම කියලා තියෙනවා මේවා සමාගම් කෑලි 13කට කඩලා ගත්තාම ඒ සමාගම් වලට සාධාරණ ලාභයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් එදා සාධාරණ පිරිවැය ගෙවා ගන්න බැරි අපි කොහොමද සාධාරණ ලාභයක් ගෙවන්නේ කියන එක ජනතාව මතක් කරගන්න. ඒ නිසා තමයි ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ කියන අදහස තියෙන්නේ. අපි ජනමාධ්‍යෙන් කියන්නේ අපි බිම් මට්ටමේ බැලුවම ජනතාව දැනුවත් මදි. ඒ වගේම තමයි රටේ ස්වෛරීත්වයට දැඩි හානියක් මේක. ඒ නිසා මේවා විදේශීය සමාගම් වලට නතු වීම තුලින් අපේ රටේ ස්වෛරීත්වයට හානි වෙනවා. ඊගාවට මම මේකේ බරපතල කාරණා ඇත්තටම ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩම් අවසරය. මේ රැහන් අදිනකොට ඉඩම් ඔබේ ඉඩම උඩින් රැහනක් යන්න පුළුවන්. දැන් එදා ඒ රැහන අදිනකොට ඒ ඉඩම් අවසරය ගන්න තිබුණු බලතල තිබුණු ප්‍රාදේශීය ලේකම්ට අද ඒක කොමිෂම හරහා ඇමතිවරයා යටතට පවරගෙන දිනවා. එහෙනම් ඇමතිවරයාට ඕනේ අවස්ථාවක මේ ඔබේ ඉඩමත් අයිති කරගන්න පුළුවන්. අපි අහනවා විදුලි බල මණ්ඩලයට ඉඩම් මොකටද? ඒ නිසා මේවා ඉන්දියාවේ අදානිල අම්බාලිල ගත්තම ඒ හැයට පුළුවන් වෙයි මේවැයි ඇවිල්ලා කට්ටිය පදිංචි කරවන්න. එනිසා අපි අහනවා ඉඩම් මොකටද? මේ මේවා වහාම අයින් කරන්න ඕනේ. මේ බලතල නැවත ප්‍රාදේශීය ලේකම්ට දිය යුතුයි. මේ ඔක්කොම අන්තිමට ගත්තම මේ සියලු දෙනාම යටතට අරගෙන තියෙන ඇමතිවරයා යටතට. එනිසා මේ පනත වහාම අකුල ගන්න ඕනේ. මේකට ජනතා පෙස්සමක් අත්සන් කරනවා. විද්වතුන් කතා කරනවා. නායක ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව විවිධ තැන්වල කතා කරනවා. උපවාස ඇති කරනවා. එනිසා ආණ්ඩුවට මේ ඡන්ද කාලයක් තියෙන වකවානුව මේව කරන්න අයිතියක් නැහැ. ඒ නිසා සදාචාරාත්මක අයිතියක් නැහැ. වහාම මේ පනත අකුල ගන්නවා. ඒ නිසා කාංචන ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා මේ මාධ්‍ය සාකච්ඡාවේදී වෙලාවමදි. ඒ නිසා මම යනවා දැන් ඊගාව කාරණේට. දැන් මේ ජනතා ද්‍රෝහී වැඩක් කළා. එතකොට බිලියන ගානක පාඩුවක් කරා ජනතාවට මේ විදුලි බල මණ්ඩලය. ඇයි මං එහෙම කියන්නේ? විදුලි බල පනත අනුව ලාභ ගන්න බෑ කිව්වා. ගිය වසරේ ලාභ 61ක් ලාභ අරන් තියෙනවා. මෙන්න මේ වසරේ මාර්තු 31 වෙනකොට බිලියන 83.3ක ලාභ අරන් තියෙනවා. මෙන්න බලන්න. ගිය වසරේ බිලියන 61යි ලාභය. මේ මාස 3ට ඒ කියන්නේ 3/31 නැත්තම් මාර්තු 31 අවසන් වෙන කාර්තුවේ බිලියන 83.3ක ලාභ අරන් තියෙනවා. දැන් කොමිෂන් සභාව ලිපියක් මගින් දැන්නුවා මේ ජූලි මාසයේ තමයි නව ගාස්තු සංශෝධනය කරන්න තියෙන්නේ. එනා ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න කියලා. දැන් මේක මේගොල්ලන්ට යෝජනා දෙන්න බැරුව අර දැන් ඉන්නවා මොකද්ද අර බිත්තර දාන කිකිලි වගේ කෙකරක ගා ඉන්නවා තාම නැහැ. එහෙනම් දින 10ක් ඉල්ලුවා. එහෙනම් දින 10 ඉල්ලුවාම ඒක මේ මාසේ 10 දැන් ඉවර වෙනවා. එහෙනම් ඊට පස්සේ තව දින 7ක් ඉල්ලුවා. එහෙනම් 17 දැන් ඒක ඉවරයි. හැබැයි අද වෙනකන් තාම මේ යෝජනා දීලා නැහැ. ගියවරත් ජනතාවට සිද්ධ වුණා ඒ යෝජනා ප්‍රමාද වීම නිසා නව ගාස්තු එහෙනම් 121.9ක ගාස්තු සංශෝධනය මාසයකට වැඩි කාලයක් ප්‍රමාද වුණා. ඒ නිසා මේ හිතාමතා කරන වැඩ වහාම නවත්තන්න. ඒ ගමන් අපි මම මේ කිව්වේ දැන් ජනතා ද්‍රෝහී වැඩක් කරා මේ බිලියන ගානක. ඒකට විරුද්ධව සිවිල් සංවිධාන එතකොට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හැටියට අපිත් ඒ වගේම වෘත්තීය සමිති මේකට නඩු දැම්මා. නඩු 10ක් විතර දාලා තියෙනවා. දැන් නඩුවේ තීන්දුව තාම බාර දෙනවා. එතකොට ගරු උසාවිය මගින් බාර දෙන්නේ මේකේ කථානායක. එතකොට මේ කථානායකට මේක බාර දුන්නෙන් පස්සේ අපි විස්තරේ බලමු. හැබැයි මේ වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ විශේෂයෙන්ම මේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ඩග්ලස් චතුරිකා කියන අය මේකට වෙනමම ලෝයස්ලා ඇල්ලුවා. වෙනම මේ ආයතනයේ ලෝයස්ලා ඉන්නවා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ. ඒ අය අල්ලන්නේ තෝ වෙනම ඇල්ලුවා.
මේක මේගොල්ලන්ගේ පුද්ගලික වැඩක්. මොකද අපි මේගොල්ලන්ට දාලා තින්නේ පුද්ගලිකව. එනිසා මේගොල්ලෝ මේ වෙනකොට කොමිෂන් සභාවට බලපෑම් කරනවා ලස්ස 30ක් ඉල්ලලා මේ ලෝයස්ලට ගෙවන්න කියලා. එනිසා අපි කියනවා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ හැටියට සතයක්වත් ගෙවන්න එපා. සතයක්වත් ගෙවන්න එපා. ගෙව්වොත් අපි බලා ගන්නම්. මේවා මහජන මුදල්. ඒ නිසා ඔය අය වැරදි කළා 166කින් විදුලි ගාස්තු අත්නොමතික ලෙස වැඩි කරලා කොමිෂන් සභාවේ වෘත්තීය සමිති කියන දේවල් ඇහුවෙත් නැහැ, නිලධාරීන් කියන දේවල් ඇහුවෙත් නැහැ. දැන් අද ලස්ස 30ක් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි මම අද හෙලිදරව් කරනවා මේ මහාචාර්ය මංජුල මැතිතුමා වාහනේ බීලා ගිහිල්ලා රියදුරුත් එක්ක පදවලා තිය. ඒක හැප්පුණා, ඇක්සිඩන්ට් වුණා. මිලියන 2.5ක ඉතර අලාභයක් වෙලා තියෙනවා. දැන් මේ අලාභයත් තාම ගෙවලා නැහැ. ඒ නිසා අපි ලබන සුමානේ යනවා CID එකට යනවා, අල්ලස් කොමිෂන්ට යනවා මේ පිළිබඳ පැමිණිලි කරන්න. ඒ කාරණේ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරනවා මේ ජනාධිපති කාර්යාලයට ගෙනල්ලා. ගිය සුමානේ ජනාධිපති කාර්යාලයට ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා මේ ලස්සතිය ගෙවන්න කියලා. අර වාහන සම්බන්ධව ඒ ගෙවීම් කරන්න කියලා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරනවා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනල්ලා. බරපතල වැරදි. ඊගාවට මම කතා කරන්නම්. දැන් මේ විදුලි ගාස්තු විසන්ධි කරාම නැවත සන්ධි කරන්න තිබුණ ගාස්තු. ඒ ගාස්තු සංශෝධනය සිද්ධ වුණා. ඒ ගාස්තු සංශෝධනය සිද්ධ වුණේ ක්‍රියාත්මක වෙන්න ඕනේ මාර්තු 5. නමුත් විදුලි බල මණ්ඩලය මේක ක්‍රියාත්මක කරේ නැහැ. දිගින් දෙකටම අප්‍රේල් පළවෙනිදා වෙනකන් හිටියා. එතකොට අපි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හැටියට සිවිල් සංවිධානත් එක්ක එකතු වෙලා මේ පිළිබඳව අපි විවිධ විරෝධතා කරා. ඒ විතරක් නෙමෙයි, අපි තොරතුරු දැනගැනීමේ පනතෙන් තොරතුරු ඉල්ලුවා. දැන් තොරතුරු ඉල්ලුවාම මම තොරතුරු ඉල්ලුවේ මාර්තු 25. එතකොට මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ මාර්තු 5. ඒ දින 20 තුල 138,975ක දින 20කට ලංකාවේ විදුලිය විසන්ධි කළා තියෙනවා 138,975. කොහොමද තරම? කොහොමද ආර්ථිකය දියුණු වෙන්නේ? ඉතින් ඒ නිසා අපි කියනවා ඒ වැරදි තීන්දුව නිසා කෝටි 30ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා මේ පාරිභෝගික අපට. ඒ කියන්නේ රුපියල් 800ක් අය කරන්න ඕන එකට රුපියල් 3000ක් යන්නේ අය කරා. එහෙනම් ඒක 2200ෙන් වැඩි කරාම කෝටි 30කට අධික මුදලක් ජනතාවගෙන් වංචනිකව හම්බ කරලා තියෙනවා. කොමිසමට අපි ඊයේ දිනේදී ලිඛිතව දන්වලා තියෙනවා මේ මුදල් ජනතාවට රුපියල් 2200 බැගින් අර 138,975ට වහාම දෙන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා මේ ජනතා විරෝධී වැඩපිළිවෙල කාංචන විජේසේකර ඇමතිරයා වහාම අකුල ගන්න ඕනේ. නීති මගින් අපි කටයුතු කරනවා. ඒ නිසා පුනර්ජනනීය පැත්ත අපේ නායක ස්වාමින්වහන්සේ කතා කරනවා. මේ බොහොම ස්තුතියි.